මේ මම මේක ඔබතුමාට පුද්ගලිකව කියන කාරණයක් නෙමෙයි. දැන් ඔබතුමාගේ නාලිකාවෙන් ওই ප්‍රශ්නේ කියන්න කියලා අහලා වෙනවා ITN එකෙන්. හරිද? දැන් අපි උත්තරයක් දුන්නම දැන් අපි ආණ්ඩුවේ හොඳ කියන්නේ නැහැ කියලා සමහර ලාවට කියනවා. අපි මොනාරි එකක් පොඩ්ඩක් හොඳ කියපු ගමන් ටග්ගාල සමග ජන බලවේගය මේ මතය ප්‍රකාශ කරයි කියලා තමයි ඔබතුමාල්ල යවන්නේ. ඉතින් ඒ නිසා දැන් ওই ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට අනුව අහන ওই ප්‍රශ්නේ දැන් පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වුණේ 19 වරද්දක් නෙමෙයි. एक सिरसेन हित जनाधिपति सह ए आंडूल प्रधान वकींदरहित भाव सह मे सिद्धीन बरपतल मे संवाद भजन कर लंदपण तो खेलीन तीरण मेक अत्र किसम संबंध अन्न वकींदरहित भाव व्यवस्था प्रश्न दमे दाम पास प्रहारे पेनल आवे එතකොට හමුදා පොලිසිය ශක්තිමත් කිරීම සම්බන්ධව අපේ අවුලක් නැහැ. ඊළඟට ආවේ මහ බැංකුව පෙන්නලනේ. එතන මහ බැංකුව පෙන්නෝ නම් එහෙනම් රජය ඉහළ තනතුරු වලට ද්විත්ව ප්‍රවේශයන්ව ගේන්න එපා කියන්න. දැන් මොකද වෙන්නේ? දැන් අපි දැක්කා බැසිල් රාජපක්ෂ මහත්තයා 2015 පැරණිච්ච ගමන් ඊළඟ දවසම ගියා. තමන්ගේ නිජ භූමිය බලා ඇමරිකාවට. හරිද? දැන් මේ ද්විත්ව ප්‍රවේශිභාවයේ අර මේ ආයෙ ගණාවාම එතුමා බලන්න එතුමාගේ උද්දච්චකම රටේ ව්‍යවස්ථාව වෙනස් කරලා මම පාර්ලිමේන්තු වෙනවා හැබැයි මගේ ඇමරිකන් ප්‍රවේශිභාවය අයින් කරගන්න නැහැ කියලා ඉවරලා. ඒකටයි මේකටයි තියෙන සම්බන්ධය මොකද්ද? දැන් ඩයස්පෝරාවේ කෙනෙක් ඇවිල්ලා දෙමළ ඡන්ද වලින් පාර්ලිමේන්තු ඇවිල්ලා රට බෙදෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන වැඩසටහන් ක්‍රියාමාලාවන් ටික මේ උතුරු නැගෙනහිර පළාත් වල දියත් කරලා ඌ පිට රට ගියත් කවුද වක් කියන්නේ? අල්ලගන්න කෙනෙක් නැහැ. ඉතින් ඒ නිසා දානමුණි සංශෝධනයයි මේ පාස්කු බෝම ප්‍රහාරය අතර කිසිම සම්බන්ධයක් නැහැ. දානමුණි සංශෝධනයයි අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකුව මංකොල්ල කන්න පත් කිරීමයි අතර සම්බන්ධයක් නැහැ. මේක ඒව පෙන්නලා හරිද? අක්කා පෙන්නලා නංගිවත් දීලා දෑවැද්දත් ඔක්කොම දේපල ටිකත් කොල්ල කන වැඩක් මේ වෙලා තියෙන්නේ. එච්චරයි මට කියන්න තියෙන එක සම්බන්ධව. අපි අනිවාර්යයෙන්ම 19 මේ රටේ ජනතාවට හොඳද නැද්ද කියන එක සම්බන්ධව මේ රටේ ජනතාවට අදහසක් තියෙනවා. සිරිසේන මහත්තයයි වික්‍රමසිංහ මහත්තයයි කරපු කෙලපු පිස්සුින්දා මේ අපේ ආණ්ඩුව පරාද කරාට 19 පරද්දන්න ඕන කියලා මිනිස්සු කිව්වේ නැහැ. හරිද? ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී අධිකරණයට අතපොවන මිලිටරි ඒකාධිපති ජුන්ටාවක් කරා යන ගමනට ඩීල් නැති විපක්ෂයක් විදිහට අපිට සහයෝගය දෙන්න බෑ. එනිසා සම්පූර්ණයෙන්ම අපි පාර්ලිමේන්තුවේදී මේකට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා පමණක් නෙමෙයි මේ රටේ නගරයන් නගරයක් ගමක් ගමක් පාසා මේකේ තියෙන අනතුර පුරවැසියාගේ ජීවිතය ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීම ඒ වගේම තමාගේ අදහස් අනුව ක්‍රියා කිරීමේ තියෙන නිදහස අහිමි කිරීමේ හිර කිරීමේ මේ කුමන්ත්‍රණයට විරුද්ධව අපි ගම්මින් බලා ගිහිල්ලා ඔවුන් එක්ක මේ පිළිබඳව දැනුවත් කිරීම සහ මේකට විරුද්ධව ඔවුන්ව පෙළගැස්වීමේ වැඩසටහනක් අපි ආරම්භ කරනවා. ඔබතුමාගේ අර ප්‍රශ්නට මම උත්තර දෙන්න ඔබතුමා ස්වාධීන රූපවාහිනිය නියෝජනය කරන මාධ්‍යවේදී කියලා මම ඔබතුමාට මේ උත්තරේ දුන්නේ. ඒ ආයතනයට මම උත්තර දුන්නේ. මම දන්නවා ඔබතුමා ස්වාධීන මාධ්‍යවේදී කියලා මම ඔබතුමා පුද්ගලිකව දන්න හින්දා. නමුත් ඔබේ ආයතනයේ ක්‍රියාකලාපය සම්බන්ධව මම කිව්වේ. මොකද පෞගිය මේ පෞගිය මගේ මාධ්‍ය හමුවේදී නාමල් රාජපක්ෂ මැතිතුමා ක්‍රීඩා කවුන්සිලය පත් කරපු විදිය හොඳයි කියලා මම තරුණ සේවා සභාව ගැන කිව්වා. ක්‍රීඩා කවුන්සිලයේ කැල්ල දාර තරුණ සේවා සභාව කැල්ල කැපුවා. ඉතින් ඔය කුපාඩි වැඩේ මම දන්නවනේ මමත් මාධ්‍ය හිටපු පුද්ගලෙක්නේ. ඉතින් ඒ නිසා මම කියන්නේ.